රොස්බරි නිල් පාට හැඟීමක රස. හෝමාගම කටුවන් ප්‍රදේශයේ කර්මාන්තපුරයේ රසායන ද්‍රව්‍ය ගබඩාවක ඊරෑ ගින්නක් ඇති වෙලා තිබුණා. ඒ ගින්න උදේ පාන්දර වෙනකොට ගින්නවන ඒකක විසින් මැඩපවත්තලා තිබුණා. ඒ වගේම මගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලු දෙනාම අපි ගිහිල්ලා රාණීය පරීක්ෂාවක් කරා. ඒ පරීක්ෂාවේදී අපි දුරු දෙයක් තමයි ඒ ගබඩාවේ ගබඩා කරලා තිබුණේ ක්ලෝරීන් සහ සෝඩියම් සිලිකේට් කියන රසායනික ද්‍රව්‍ය. ඒවා රසායනික ද්‍රව්‍ය ගිනි ගැනීමට ලක් වෙලා තිබුණා. පරිසරයේ දුන් රොඩු එකතු වෙලා තිබුණා. ඉතින් ඒක නිසා MOH කාර්යාලය විදිහට අපි අපට ජනතාව දැනුවත් කරා මාස් සාගෙන එළියට බහින්න. ඒ වගේම ශ්වසන ආබාධ තියෙන අය ඉන්නවා නම් ඇතුම රෝගීන් ඉන්නවා නම් ඒ උන්ට මොනවා හෝ අපහසුතාවයක් දැනෙනවා නම් උෂ්ම ගැනීමේ හෝ උගුරේ අපහසුතාවයක් දැනෙනවා නම් කඩිනමින් රෝහල් ගත වෙන්න කියලා. මේ වෙනකන් අපිට අද දවසේ ඇතුළත කිසිම එහෙම රෝග ලක්ෂණ තියෙන කෙනෙක් අපිට වාර්තා වුණේ නැහැ. ක්ලෝරීන් කියන්නේ ගිනි ගත්තම වායුවක් විදිහට පහලින් ගමන් කරන වායුවක්. ඒක නිසා ඒකෙදි ශ්වසන අපහසුතාව තමයි ප්‍රධාන වශයෙන් නැගින්නේ. ඒ වගේම වතුර සම්බන්ධව එච්චර ලොකු ගැටලුවක් නැහැ. නමුත් අපි කඩිනමින්ම හෙට දිනේ තුලම අදාළ ලිං වල ඒ වගේ තැන් වල අපි වතුර සාම්පල් අරගෙන බලන්න සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන් මේක සම්බන්ධව අපි පරීක්ෂා කරලා බලනකොට අපි ප්‍රදේශයේ පරීක්ෂණ කරලා බලනකොට අපි විශේෂයෙන් දැක්කේ මාවත්ගම ප්‍රදේශය සහ ඒ කර්මාන්තශාලාවට කිලෝමීටරයක් වගේ ප්‍රදේශයක තමයි මේක පැතිරිලා තිබුණේ මේ දුමාරය. සමහරලාට ඒක තව දවසක් වගේ යනකොට පහව යයි කියලා හිතෙනවා. අපි අවධාරණය කර සිටිනවා අවට ඉන්න ජනතාව තවත් දින කීපයක් යනතුරු මාස් බලඳමින් මේ සම්බන්ධව අවධානයෙන් ඉන්නේ. අවශ්‍යම දේ තමයි එහෙම අපහසුතාවයක් දැනනොත් ඉක්මනටම රෝහලට ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න එක. නිරන්තරයෙන් අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විදියට මමත් ඒ වගේම අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් ඒ ප්‍රදේශයේ අපි ඉන්නවා, රැඳී ඉන්නවා, බලනවා. ඉතින් විශේෂ අවශ්‍යතාවයක් තියෙනොත් අපිටත් දැනුවත් කරනවා. ප්‍රධාන අවශ්‍යතාවය තමයි අපහසුතාවයක් දැනනොත් ඒ සම්බන්ධව කඩිනමින් ප්‍රතිකාර ගත යුතුයි රෝහලට ඇතුළත් වෙලා. කොළඹ ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය අගෝස්තු 18 සිට 31 දක්වා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.